අයිබෝවන් ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් සිදුවීමක් සම්බන්ධයෙන් වන නඩු තීන්දුවක් ත්‍රිපුද්ගල විනිශ්චයාසනයක් විසින් ඊයේ ඒ කියන්නේ මැයි මාසේ 17 වෙනිදා ලබා දුන්නා. ඒ 2013 රතුපස්වල ප්‍රදේශයේදී සිද්ධ වෙච්ච සමූල ඝාතනයට අදාළ සහ තවත් පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් තුවාල කිරීමට ඝාතනය කිරීමට තැත් කිරීම එක්තරා ආකාරයකින් මීට අදාළ නඩුව. මේ සිද්ධිය පිළිබඳව ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. නමුත් ඉතිහාසය මතක් කර ගැනීම පිණිස ඉතිහාසය හරියටම මොකක්ද වුණේ කියන එක තේරුම් ගැනීම පිණිස යලි සිහි කර ගැනීම පිණිස අපි මේක ඉතිහාස කතාවක් කියනවා. කොහොම නමුත් 2013 අගෝස්තු මාසයේ පළවෙනිදා සිද්ධ වෙච්ච මනුෂ්‍ය ඝාතන 3ක් සහ තවත් 50කට ආසන්න පිරිසකට තුවාල කිරීම කියන කරුණ සම්බන්ධයෙන් හිටපු බ්‍රිගේඩියවරයෙකු පසුකාලීනව ඔහු මේජර් ජෙනරල් නිලයට උසස් වෙනවා. අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පනවා තිබූ නඩුව මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් 3 දෙනෙක් විසින් අවසන් කර තීන්දුව ප්‍රකාශයට පත් කළා. එම තීන්දුව අනුව අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ ඉදිරිපත් කොට ඇති අනෙක් සැකකරුවන් 4 දෙනා චූතිතයින් 4 දෙනා මෙම වරදට වරදකරුවන් නොවන බව අවසානාත්මකව ගත්තම දැන් මේ ඝාතන සම්බන්ධයෙන් මේ තුවාල කිරීම සම්බන්ධයෙන් කිසිවෙක් වරදකරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. තීන්දුව දෙන්නේ නිමල් රණවීර නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර කියන විනිශ්චයකාරවරු. මේ තීන්දුව මේ දක්වා එන ගමනට බලපාපු පදනම් වෙච්ච ලොකු පසුබිම් කතාවක් තියෙනවා. කතාව මේක. 2013 වසරේ ඔය ජූලි මාසය වන විට රතුපස්වල නදුංගමුව ආසන්න ප්‍රදේශයේ ජලයේ යම් වෙනස්කමක් තිබෙන බවත් මේකට කර්මාන්ත ශාලාවක ක්‍රියාකාරීත්වය බලපා ඇති බවත් මහජනයා විසින් චෝදනා කරනවා. මීට අදාළව පිළියමක් අපේක්ෂාවෙන් මහජනයා විවිධ ක්‍රියාමාර්ග ගැනීමෙන් පස්සේ අවසාන ප්‍රතිඵලය හැටියට සමූහයක් හැටියට වීදි සටනකට අවතීර්ණ වෙනවා. ජූලි 27 විතර ඉඳන් මේ අය අගෝස්තු 1 වෙනිදා ඔය පුද්ගලයන් 3 දෙනෙක් ඝාතනය කර තවත් 50ක් ඝාතනය කිරීමට තැත් කිරීමේ ක්‍රියාවලිය දක්වාම මේ උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිනවා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් උරණ වෙච්ච ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් යැයි තමා හඳුනාගත්ත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මීට අදාළ යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දුව කරනවා මේ උද්ඝෝෂණය විසුරුවා හරින්නට. ඊට පස්සේ පොලිස් සහ හමුදා කණ්ඩායම් මෙතෙන්ට බැහැලා විශේෂම හමුදාව පුද්ගලයින්ට හිස ලූලු අත වෙඩි තියනවා. උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා ගත යුතු අවම ක්‍රියාමාර්ගයන් ගැනීමේදී අවශ්‍ය අවම බලය හෝ සුදුසු බලය ලබා ගැනීම වෙනුවට නිරායුධ උද්ඝෝෂකයින් පිරිසකට හිස ලූලු අත දුවන දුවන අත වෙඩි තබනවා සහ පහර දීම සිද්ධ කරනවා. මේකෙදි විවිධාගම්වල ආගමික නායකයින් පවා අගතියට පත් වුණා. මේ සම්බන්ධයෙන් ඊට පස්සේ හමුදාව වෙනම විමර්ශනයක් කරනවා. හමුදාව කරපු විමර්ශනය අනුව බ්‍රිගේඩියවරයා මේ සම්බන්ධයෙන් වැරදිකරුවෙකු බව හමුදාව තීන්දුව කරනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන ඉතාම දුර්වලව පවත්වාගෙන යනකොට මන්දගාමීව මෙම සිදුවීමට අදාළ කාරණා යටගහන්න උත්සාහ කරමින් සිටිනකොට තරුණ මාධ්‍යවේදීන් සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් පරිදි මේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙනවා. රවිසන විරත්න ශානි අභිෂේකර අතුරු කණ්ඩායමක් මේක මෙහෙවීමෙන් පස්සේ මහාධිකරණයේ අධිශෝධනා ගොනු කරන තැනට දක්වා මේක එනවා. ආවට පස්සේ සාක්ෂිකරුවන් 70ක් පමණ මෙහි සාක්ෂිකරුවන් හැටියට ඉදිරිපත් කරනවා. නමුත් ඉතාම වාසනාවන්ත විදිහට නඩු විභාගයේදී සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබෙන්නේ මේ අතරින් කිහිප දෙනෙක් පමණයි නඩු වාර්තාවට අනුව. අරුණ දේශප්‍රිය ගුණවර්ධන දේශප්‍රිය ගුණවර්ධන කියන ප්‍රකට නමින් හැඳින්වෙන මේ මේජර් ජෙනරල්වරයා ඇතුළු කණ්ඩායම වගඋත්තරකරුවන් කරමින් චූදිතයින් බවට පත් කරමින් අධිශෝධනා ගොනු කරහම මහාධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වෙනවා තමන් ඉදිරිපත් කර තිබෙන සාක්ෂිකරුවන්ගෙන්. ඇත්තම නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂිකාරව 70ක් විතර ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණත් නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරනවා කීප දෙනෙක් විතරක් ඇතුළත් කරපුවහම ප්‍රමාණවත්ය කියලා. ඒ කීප දෙනා විතරක් ප්‍රකාශ ලබා දෙනවා ඇවිල්ලා අධිකරණ ඉදිරියේ සාක්ෂි ලබා දෙනවා ඇවිල්ලා මේ නඩුව යනවා. ගියාට පස්සේ ඒ නඩුව කොච්චර උවමනාවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කරගෙන ගිහින් තියෙනවද කියලා කියනවනම් මේකේ තීන්දුව එන්න තිබ්බේ 17 වෙනිදා
නෙවෙයි මීට පෙර මේ තීන්දුව දෙන්න සූදානම් වෙලා තිබුණත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොසිටීම වැනි කරුණු පදනම් කරගෙන මේ තීන්දුව ලබා දීම කල්යනා. මේකෙදි ශිෂ්‍යයින් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙක් මරණයට පත් වෙනවා. තව 50 දෙනෙක් පමණ තුවාල ලබනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව තමයි ජනරජයට එරෙහි කරුණු ලබන වැරදි සම්බන්ධයෙන් විශේෂම අපරාධ වැරදි කියන ඒවා සලකන්නේ ජනරජයට එරෙහි කරන වැරදි හැටියට. X කියන පුද්ගලයා Y කියන පුද්ගලයා ඝාතනය කරොත් X ට එරෙහිව තිබෙන චෝදනාව අපරාධ වරදක්. එතකොට ඒක අගතියට පත්වෙච්ච පාර්ශවය හැටියට ඔව් Y ට යම් සහනයක් ඉල්ලා සිටීමේ හැකියාවක් තිබෙනවා. Y ගේ පාර්ශවවලට මෙම නඩුවට මැදිහත් වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් එය සැලකෙන්නේ රාජ්‍යයට රෙහි ජනරජයට රෙහි කරනු ලැබූ වරදක් හැටියට. එතකොට රාජ්‍යයට ජනරජයට රෙහි කරනු ලැබූ වරදි සම්බන්ධයෙන් පැමිණිලිකරුවා බවට පත්වන්නේ නඩුවේ ආරම්භකයා බවට පත්වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ජනරජය වෙනුවෙන්. එතකොට X ජනරජයට විරුද්ධව වරදක් කරලා තිබෙනවා Y ඝාතනය කිරීම තුළ නීතිපති දෙපාර්තමේන්තුවට තමයි වගකීම පැවරෙන්නේ. පැමිණිල්ල ඉදිරිපත් කරලා සාක්ෂිකරුවන් එකතු කරලා මේ විමර්ශන වාර්තා සලකා බලලා අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්න. නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුවේදී විතරක් නෙමෙයි හුඟාක් නඩුවලදී පැමිණිලිකරුවාගේ වගකීම, කියන්නේ තමන්ට රිහිව අපරාධයක් කරලා තියෙනවා නම් ඒ තමන්ට රිහිව කරනු ලැබූ අපරාධයක් සම්බන්ධයෙන් තමන් මොනතරම් උවමනාවෙන් වැඩ කරන්න ඕනද, මොනතරම් උද්‍යෝගයෙන් වැඩ කරන්න ඕනද. හැබැයි හුඟක් අවස්ථාවන් වලදී විශේෂම දේශපාලන නඩු වගේදී අපි දැකලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට අනිද්දාට එයි අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොයිතරම් උනන්දුවෙන් අල්ලසා දූෂණ විමර්ශනය කිරීමටත් ඊට අදාළ නඩු අරන් යන්නත් කටයුතු කරනවාද කියන එක, මේකේන අපබ්‍රංශ මොකද්ද කියන එක තව සති දෙකකින් විතර තේරෙයි. ඊට පස්සේ එහෙම පවරන්නද, එහෙම ජනරජය වෙනුවෙන් නඩු පැවරිය යුතු ආයතන එම නඩු පැවරුවට විශේෂම නීතිපති එක සහ අල්ලස්සක සම්බන්ධයෙන් ඉතිහාසයේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට එහෙම නිකන් එහෙමයි කියලා එක වෙන කාට හරි දෙන්නත් බෑ. අල්ලස්සක අප්සෙට් කියලා ඒක වෙන කාට හරි දෙන්නත් බෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේ විවේචන තුල හෝ එහෙම නැත්නම් මේ වැරදි පෙන්වා දීම තුල එම දෙපාර්තමේන්තුව නිවැරදි කර ගැනීම, එම දෙපාර්තමේන්තුව උද්‍යෝගිමත් කිරීම, එම දෙපාර්තමේන්තුව හෝ එම කොමිෂන් සභාව මේවා ඉතා උනන්දුවෙන් කරන තත්වයට තල්ලු කර ගැනීම තමයි පුරවැසියන් හැටියට කරගන්න වෙන්නේ. මොකද ඒ පුරවැසියන් වෙනුවෙන් කටයුතු කරන ආයතන. එතකොට අල්ලස්සක එක කරන්නේ නැත්නම් අල්ලස්සක විවේචනය කිරීම, අල්ලස්සකේ වැරදි පෙන්වා දීම සහ අල්ලස්සකට තල්ලුවක් දීලා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවම තමයි ක්‍රියාත්මක කරගන්න ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ ස්වාධීන කොමිෂන් සභාව පිටවනකොට මේකෙන් පිට කතාව බලාපොරොත්තු වෙච්ච කාරණාවක් තිබුණා. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව වගේ කොමිෂන් සභාවල එකක් මේ අධිකරණයෙන් මෙපිට විවිධ සහන ලබා ගන්න බලාපොරොත්තු වුණා මානව හිමිකම් කොමිෂන් සභාව වගේවා පිහිටවලා. ඊට පස්සේ ඒ කොමිෂන් සභාව ඇතුලේ යම් විමර්ශනයක් සිද්ධ කරලා එතන යම් උත්සාහයක් දරලා අගතියට පත්වෙච්ච පාර්ශ්වවලට සහන ලබා දෙන්න පුළුවන් නම් ඒ හරහා සහන ලබා දෙන එක කියන්නේ උසාවියට එන්නේවත් නැතුව වැඩේ බේර ගන්න පුළුවන් තත්වයට අවශ්‍ය කටයුතු සකස් කිරීම තමයි කරන්න තියෙන්නේ. දැන් අපි දැක්කා නමුත් අල්ලස්සෝ දූෂණ මේ කොමිෂන් සභාවට කැඳෙව්වට එන්නේ නැහැ, විමර්ශන වලට සහාය දෙන්නේ නැහැ, ප්‍රකාශයක් සටහන් කරගන්නේ නැහැ, අල්ලස් කොමිසමත් නඩු දාන්නේ නැහැ වගේ කතන්දර හුඟක් තියෙනවා. ඊට පස්සේ මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳෙව්ව මේ ඊපරේද පොලිස්පති සම්බන්ධ කතාවක් මතක් කර තිබුණා. පොලිස්පතිවත් පොලිස්පතිගේ නියෝජිතයෙක්වත් ඇවිල්ලත් නැහැ, නොඑන්න හේතු කියලාත් නැහැ. ඊට පස්සේ ওই විභාග වරදක් සම්බන්ධයෙන් මූලිකයි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගියාම විභාග කොමසාරිස්වත් ඒ පැත්තෙන් කවුරුවත්වත් ඇවිල්ලා නැහැ. අර විශේෂ අවස්ථා සහිත දරුවන් සම්බන්ධයෙන් කරුණු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන්. එතකොට ඒ ආයතන කටයුතු කරන්නේ සහ ඒ ආයතන වලට එළිය සමාජය තුළ තියෙන පිළිගැනීම, ගෞරවය, ඒගොල්ලන්ට දෙන වටිනාකම, ඒගොල්ලෝ තමන්ගේ ක්‍රියාවලිය ඇතුළට ඇතුළත් කර ගැනීම, තමන් මේක සමග යම් බැඳියාවක් තියෙනවා කියන හැඟීම රාජ්‍ය නිලධාරීන්ට හෝ ඒ වගේ ආවරණය වන පාර්ශ්වවලට කොයිතරම් හොඳට තියෙනවද කියන එකේ බරපතල ප්‍රශ්නකුත් තිබෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුව අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඉතින් නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වෙනවා මෙය සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරගන්න. අපරාධ වරදක් අදාළ පුද්ගලයෙක් චෝදිතයෙක් හැටියට ඉදිරිපත් කරාට පස්සේ ලංකාවේ තිබෙන ක්‍රමය අනුව උසාවිය ඉස්සරහට ඇවිල්ලා 5 දිනක් මෙහෙම පෙළගස්සලා කිව්වොත් අපරාධයක් සිද්ධ වෙලා තිබෙනවා. අපරාධයේ ස්වභාවය මේකයි. ඒ අදාළ ක්‍රියාවලිය ලංකාවේ මේ නීති වලින් ආවරණය වන පරිදි වරදක්. එතකොට
එම වරදට අදාළ සැකකරුවන් මේ අය මූලික වශයෙන්. ඊට පස්සේ දෙවනුව යම් මූලික විමර්ශනයකින් පස්සේ ඒ අයට අධිචෝදනා කියවා දෙනවා. එකනේ අරුණ දේශප්‍රිය ගුණවර්ධන වන ඔබ මෙන්න මේ 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 වැරදි කරලා තිබෙනවා. එම වැරදි ලංකාවේ ව්‍යවස්ථාපිත නීතියේ මෙන්න මේ මේ අනපනත් ආඥාපනත් සහ පනත් හෝ වෙනත් නීති මගින් එක වරදක් බවට පත්වෙනවා. ඒ අනුව මේ නඩුව විමසා සාධාරණ සැකයෙන් ඔප්පුට ඔප්පු කරගන්න ඕනේ අදාළ පුද්ගලයා මෙම වරද සිදු කර තිබෙනවාද කියන එක. ඒ හරහා තමයි අවසානයේදී නඩු තීන්දුවක් ලබා දෙන්නේ. එතකොට ඔප්පු කිරීමේ භාරය සම්පූර්ණයෙන්ම තියෙන්නේ පැමිණිල්ලට. ඒ කියන්නේ චෝදනා කරන මිනිහා තමයි ඔප්පු කළ යුතු වෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා කරන අරුණ දේශප්‍රිය ගුණවර්ධන කියන මේජර් ජෙනරල්වරයා රතුපස්වල ඝාතනවලට සම්බන්ධය කියලා, ඝාතන මෙහෙයවුවාය කියලා, එහෙම නැත්නම් මිනිහ මැරුවාය කියලා ඒ ඔප්පු කිරීමේ වගකීම තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට. ඒක ඔප්පු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට නානා ප්‍රකාර වූ වර්ගයේ සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. ඇසින්දුටු සාක්ෂි, තාක්ෂණික සාක්ෂි, වීඩියෝ සාක්ෂි වගේ සාක්ෂි කැටගරිස් ගොඩක් තියෙනවා. ඒ සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. වීඩියෝ එකක් තියෙනවා, අරුණ දේශප්‍රිය තුවක්කුවක් අරගෙන වෙඩි තියෙනවා, එහෙම නැත්නම් නියෝග කරනවා. ඇසින්දුටු සාක්ෂිකරුවන් කියනවා අසවලා තමයි හඳුනාගත්තේ, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවදී අදාළ පුද්ගලයා මෙයා තමයි ඒ කෙනා, ඒ ගෝනිබිල්ල ටයිප් එක නෙමෙයි හොඳේ, මෙයා තමයි කෙනා. එහෙම එකක් තමයි, කියන්නේ දෙක වෙනස් සහ ඇතැම් දෙක සමානයි. මෙයා තමයි කෙනා කියලා ඊට පස්සේ ඇංගිලි සලකුණු වාර්තා, ඊට පස්සේ තියෙන තව තව සාක්ෂි විමර්ශනය කිරීමෙන් පස්සේ මේ සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරාම චෝදනාව ලබන පාර්ශවයට හැකියාවක් තිබෙනවා. වාචික දේශන, ලිඛිත දේක්ෂණ, තමන්ගේ පැත්තෙන් සාක්ෂි ඉදිරිපත් කරමින්, නෑ නෑ මම රතුපස්වල නෙමෙයි, මං හිටියේ කට්ට පරිචාන්වලදී, මේ මං ඒ වෙලාවේ මම කට්ට පරිචාන්වල අසං කරපු එක, මේ කට්ට පරිචාන් කඩේකින් මං කාපු එක, ඒ කඩේ තියෙනවා මම එතෙන්ට ඇවිල්ලා කාලා යන CCTV දර්ශන වගේ ඒවා සමග මම එතන හිටියේ නෑ, එහෙම නැත්නම් මම එහෙම අනක් දුන්නේ නෑ, මම එහෙම සම්බන්ධ නෑ වගේ දේවල් මේ දෙපැත්ත මෙයා මෙයාට චෝදනා කරමින් එයා තමයි වැරදිකරු කියන කොප්පු කරන්න ඕනේ, නෑ එහෙම නෙමෙයි කියන එක සනාථ කිරීම සඳහා මේ පැත්තට අවස්ථාවක් එනවා. ඒ දේවල් ඒ තර්ක බිඳමින් ගිහිල්ලා අවසාන තීන්දුවකට එනවා. කොහොම නමුත් රතුපස්වල සිද්ධියේදී නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වෙනවා. මුන් තමයි මේක කෙරුවේ කියලා ඔප්පු කරගන්න. විශේෂයෙන්ම ඒකේ සැක සහිත තැන තමයි සාක්ෂිකරුවන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරන ප්‍රකාශ සටහන් කරගෙන තිබුණත් ඒ සාක්ෂිකරුවන් එතෙන්ට කැඳ නොවීම, නඩුවක් හමුවට කැඳ නොවීම. එතකොට දැන් ඉතිහාසය අපි අහලා තිනවා අර මේ ඔය ගොයන් ගුවක් ගහේ මොකද ගොයන් කොලේ නඩුව කියලා එකක්. ඒක මම කලිනුත් කියලා තිනවා ජනකාන්ත මිත්‍යාවක් තිබුණා නිකන්. ඒ මත පිහිටා තීන්දුවකට ගියාය කියලා. විශේෂම ඔය ඉංග්‍රීසි සිංහල පරිවර්තනයන් පිළිබඳව වගේ දේවල් පිළිබඳව කතා කරද්දි මතුවෙන එකක්. ඒක මේ වාර්තාගත නඩුවක් නෙවෙයි. කොහොම නමුත් ඒකේ පසුකාලීනව තිබ්බ විවිධ ඒ නඩුව පිළිබඳව තිබෙන කාරණාවල එළිවෙච්ච එක තමයි. ඒ කියන්නේ මේ 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 ගොයන් කොලේ කිව්වම ඒ කොලේද එහෙම නැත්නම් ගොයන් ගොඩද කියන එක සම්බන්ධ කතාවකට එහා ගිය වෙනත් කරුණු මත අදාළ නඩුව තීන්දුනාය කියන එකේ වැරදි කරුමන් නිදහස් වෙන්නේ නිකම් මේ කොලේ පෙළලා මේ කොලේ කියන්නේ මේක කියලා කිව්ව හින්දා නෙවෙයි කියලා. එතකොට එහෙම වෙන්නත් බෑ සහයක බරපතල ප්‍රශ්නයක් එහෙම වෙනවා නම් ඊට පසුව සාක්ෂිකරුවන් මගින් ඒ ගොයන් කොලේ සහ මේ ගොයන් ගොඩ කියන දෙක අතර ඒ කොලේ සහ මේ කොලේ අතර තියෙන වෙනස මොකක්ද කියන එක ඒ ග්‍රාම්‍ය ව්‍යවහාර සම්බන්ධයෙන් සහ ඒ පාරිභාෂිත සම්බන්ධයෙන් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව දීවර වචන වෙනම තියෙනවා, ගොවි වචන වෙනම තියෙනවා, දේශපාලනී වචන වෙනම තියෙනවා, නීතිය වචන වෙනම තිබෙනවා. එතකොට ඒ වාට ඒ අදාළ තැනට ගිහින් කියවපුවහම යම් අර්ථයක් එනවා. ඉංග්‍රීසි භාෂාව වුණත් එහෙමයි, ඕනෑ ලෝකේ ඕනෑම භාෂාවක් එහෙමයි. කියන්නේ එක වචනයක් මොකක් හරි එකක් මේ වචනේ තේරුම මොකක්ද කියලා තනියම අහනකොට ඒක විශ්ලේෂණය කර ගැනීම, කියන්නේ වචනේ තේරුම් ගන්න හොඳයි මේ 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 අර්ථ එනවාය කියන එක. එහෙම නැත්නම් මේ වගේ තැනකට දැම්මොත් එන්නේ මේ වගේ අදහසක්, මේ වගේ තැනකට දැම්මොත් එන්නේ මේ වගේ අදහසක් আদি වශයෙන් තියෙනවානේ භාෂාවන් වල. ඒ අනුව මේ ගොයන් කොලේ කතාව. ඊට පස්සේ ඔය සතාසිමුම් නඩුව කියලා ප්‍රකට නඩුවක් තිබෙනවා. ඒක ඔය මොකද මෝල් ගහද වංගෙඩියද මිනිමරුවා කියලා එකක්. තව සමහර කියන්නේ මේ මෑත ඉතිහාසෙම අපිට ඕන තරම් උදාහරණ තිබෙනවා. මේ උත්සාහ කරපු අවස්ථාවන් අධිකරණයත් එක්තරා විදිහකට නොමග යවමින් විමර්ශන කේනුත් නොමග යවමින් බේරෙන්න එකක් තමයි අර
තුවක්කු අර මුහුදේ නැව පාක් කරලා තියෙනකොට තුවක්කු මෙහෙම එක 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 ගොඩ ගහලා තියෙන මෙහෙම තුවක්කු මෙහෙම ඇතිල්ලෙනවා නැව පැද්දෙනවා මෙහෙම ඇතිල්ලෙනවා මෙහෙම ඇතිල්ලිලා 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 ඒ වගේ මේ කේතාංක මැකිලා කියලා ඒ හැම තුවක්කුවකටම හැම පිස්තෝලයකටම හැම ආයුධයකටම වාහනයකට චැසි නම්බරයක් වගේ එහෙම තියෙනවා ඒ නම්බර මැකිලාය කියලා එහෙම පැද්දෙන්න නම් ඉතින් හුගාක් එකට ඇතිල්ෙන්න ඕන හැම නිකන් මැකෙනකන් ඇතිල්ෙන්න වගේ නැති වෙලා යනකන් ඇතිල්ෙන්න කොච්චර ඇතිල්ෙන්න ඕන නේද එහෙම ඇතිල්ලිලා ඇතිල්ලිලා අන්තිමට යනකොට බඩුනේ මොකද නම්බරේ නැහැ මැකිලා ගිහිල්ලා ඊට පස්සේ ඩේසි ආච්චිගේ මේ මැනික් මල්ලේ කතාව ඒත් ඒ වගේ එකක් ඒ වගේ තව උත්සාහයක් තිබුණා ඔය මේ පෙරහැරට අලියාවා අලි පැටියෙක් දාලා ගිහිල්ලා කො පන්සල් වල බලු පැටව් පූස් පැටව් වගේ උන් දාලා යනවා අපි එහෙම ඉතිහාසය දැකලා තිනවා ඉතිහාසයේ පළවෙනි වතාවට අලි පැටියෙක් අමතක වෙලා ගිහිල්ලා වගේ කතන්දර අලියා බැඳලා ගිහිල්ලා ඉතින් මං හදාගත්තා පව් සත්ව කරුණාව ඊට පස්සේ තව එකක් තියෙනවා ඔය ටික කියන්නේ අමතක කරනවා මොකද්ද මේ මේ මොකද ඔහොම ආපු ඒවා තියෙනවා ඩීසි ආච්චිගේ මැණික් මල්ල එකට ඇතිලිච්ච ඒවා ඊට පස්සේ අලියෙක් දාලා ගිය එක මම මතක් කියවගෙන යනකොට මතක් වෙනවා මතක් මුත් කියන්න එහෙම දැන් මේ රතුපස් වල සිද්ධිය එක එක්තරා ඝාතනයක් සහ නඩුවක් විතරක්ම නෙවෙයි ඔක දේශපාලනික කාරණාවක් බවටත් පත් වුණා 2015 ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී රතුපස් වලට යුක්තිය ඉෂ්ට කිරීම වික්ටර් ඇන්තනීට කවුද මේ වික්ටර් ඇන්තනි කියන മന്ത്രി නේද ඔව් ඇන්තනීට යුක්තිය ඉෂ්ට කිරීම දීවර උද්ඝෝෂණයේ සිද්ධ වෙලාවේ ඊට පස්සේ කටුනායක රොෂෙන් ශානකට යුක්තිය ඉෂ්ට කිරීම ඊළඟට ලසන්ත වික්‍රමතුංග තාජුදීන් සහ ඔය පහර කෑමට ලක් වූ මාධ්‍යවේදීන් අතුරුදන් වූ මාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරිකයින් වගේ අයට යුක්තිය ඉෂ්ට කිරීම කියන එක වේදිකාවල අම්මට හුඩු වෙන්න පතුරු ගැහුවා කියන්නේ අපි පවා ඒ මැතිවරණ වේදිකාවන් වල සහ සම්බන්ධ වෙච්ච විවිධ අවස්ථාවන් වල මේ දේශපාලන වෙනස තුළ අපේක්ෂා කරන්නේ කුමක්ද කියන එකට සමහර අයට බලාපොරොත්තු තිබෙනවා යම් දේශපාලන පරිවර්තනයක් සමග එතකොට යම් පාර්ශවයන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ පක්ෂයට ආණ්ඩුවක් ගන්න. ඒක තමයි ආතල් එක. එහෙම නැත්නම් තමන්ට ආණ්ඩුවක් ගැනීම හරහා යම් යම් ප්‍රතිලාභ ලබා ගන්න. අවුරුදු 1994 න් පස්සේ අපිට ආණ්ඩුවක් තිබ්බනම් ගත්තම 94 න් තියෙන ඇරියස් ටික කවර් කරගන්න. සමහර මිනිස්සු සටනට එනවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම, යහපාලනය තහවුරු කර ගැනීම, නීති ආධිපත්‍ය තහවුරු කර ගැනීම. නීති ආධිපත්‍ය කියලා කියන්නේ සරලව කිව්වොත් දැනට ව්‍යවස්ථාපිතව පිළි අරගෙන තිබෙන දැනට භවිතයේ තිබෙන නීති ක්‍රියාත්මක කිරීම සහ ගැටලු නීතියට අනුකූලව කටයුතු කිරීම. ඒ සඳහා විවිධ පුද්ගලින්ගේ අභිලාෂයන් මැදිහත් වෙන්නේ නැහැ, ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ, අධිකරණ දේශපාලනීකරණය වෙන්නේ නැහැ. නීතිය අනුව ආරවුල් විසඳීම කියන මූලික අදහස තමයි නීති ආධිපත්‍ය කියන. ආධිපත්‍ය තියෙන්නේ නීතියට කියන එක. වගේ බලාපොරොත්තු හුඟක් තියාගෙන විවිධ බලාපොරොත්තු තියාගෙන මිනිස්සු ආවා එකතු වුණා 2015 දිනුවේ එහෙම. නමුත් ජාග්‍රහණයෙන් පස්සේ නොකළම දේවල් මොනවද කියලා ලයිස්තුගත කරොත් එම ජාග්‍රහණයෙන් පස්සේ නොකළම දේවල් ටික තමයි ওই ටික. ඒ කියන්නේ රතුපස්වල මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරනවා කියලා කියන්නේ ජනාධිපති කාර්යාලයට හෝ ජනාධිපති මන්දිරයට අරලියගහ මන්දිරයට එහෙම නැත්නම් පුද්ගලික ගෙදරකට හෝටලයකට ගමේ මුන්ට එන්න කියලා කෑම වේලක් දීලා ජනාධිපතිත් එක්ක අගමැතිත් එක්ක ෆොටෝ එකක් ගහලා ඒක රාමු කරලා ගෙදර අර යන්න දෙන එක නෙවෙයි. හුඟක් වෙලාවට වෙන්නේ එහෙම. එහෙම නැත්නම් නිකන් මරණයක් වෙනුවෙන් රුපියල් 50000ක් තුවාල වෙච්ච මිනිකම පස්සේ මේක දෙන්නේ මං හිතන මහින්ද ලක්ෂයක් හෝ ලක්ෂ 10ක් දුන්නා ඔය මැරිච්ච අයගේ පවුල් වල ඒ මහින්දත් එන්න කියලා කාණ්ඩ දීලා එහෙම සපක් දීලා සමනු වගේ වඳුන වාහනේ යවනවා ජනාධිපති කාර්යාලය කියලා බෝඩ් එක ගහපු වාහනයක් යනවා ගිහලා එක්කන් එනවා ඊට පස්සේ කණ්ඩ බොණ්ඩ දීලා ඔක්කොම කරලා කොටුව ස්ටේෂන්කට ගිහින් බස්සනවා ඒ කියන්නේ අපව ගිහින් බස්සන්නේ නැද්ද හුඟක් කාලෙට මම අපව ගිහින් බස්සන්නේ නැහැ කියන්නේ එක්කන් එනවා ඊට පස්සේ මේ යා චූන්නේ අම්මරට ජනාධිපතිතුමත් එක්ක ෆොටෝ එකක් ගහ කොළඹ ඉඳන් රතුපස් වලට පයින් ගියා ගිය අතල් එකට හරි මේ එහෙම යවනවා එහෙම නැත්නම් ගිහිල්ලා වසනවා හරි මොනවා හරි ඒවා කියන්නේ මං කියන්නේ මිනිසු යුක්තිය හැටියට අපේක්ෂා කරන්නේ ඒක නෙවෙයි. එතකොට වරදකරුවන්ට දඬුවම් දීම. සිද්ධියෙන් අවුරුදු 11කට පස්සේ දැන් මෙහෙට අනිද්දා එනවනේ ආය අගෝස්තු මාසේ 11කට පස්සේ කණ්ඩ දීලා තියෙනවා බොණ්ඩ දීලා තියෙනවා සල්ලි දීලා තියෙනවා. එතකොට ෆොටෝ ගහලා දීලා තියෙනවා සුභපතුම් පණිවිඩය වල තියෙනවා අවුරුද්දට පෝස්ට් කාඩ් වල තියෙනවා විවිධ උත්සව වලට ආරාධනා කරලා තියෙනවා ඒ ඔක්කොම ඒ කියන්නේ මේ යුක්තිය කියන කැටගරියට අයිති නැති යුක්තිය කියන පෙට්ටියට දාන්න බැරි හුඟක් ඒවා කරලා තියෙනවා ඒ පුද්ගලයා වෙනුවෙන්
හරි මම දන්නේ නැහැ මුගාක් කිව කරලා තියෙනවද කියලා නමුත් යම් යම් දේවල් අපි අපි කරපු බව දැක්කා සහ අපි දන්නවා නමුත් ඒ මරණයටපත් වූ ජීවිත වෙනුවෙන් ඇත්තටම වේවිතු කාර්යාව මොකක්ද පවුලේ උන්ට ජනාධිපති කාර්යාලයට ගෙනල්ලා කණ්ඩ දෙන එකද පවුලේ මිනිසුන්ට අගමැතිත් එක්ක ෆොටෝ එකක් ගහලා රාමු කරලා ගෙදර රම්පලයන් කියලා කියන එකද මැරිච්ච මිනිසුන්ගේ ආත්මය වෙනුවෙන් ඉෂ්ට විය යුතු සාධාරණත්වය කියලා කියන්නේ යුක්තිය කියලා කියන්නේ අදටත් යුක්තිය කියන පෙට්ටියට බිල බැලුවොත් හිස් දැන් අදින් පස්සේ කොහොමත් හිස් මේක අභියාචනයකට යයි නීති දෙපාර්තමේන්තුව සමහරට දැන් හිස් උන්ගේ ජීවිත වෙනුවෙන් උන්ගේ ආත්මය වෙනුවෙන් මොනවද වෙලා තියෙන්නේ අන්තිමේට බුලට් ඇඟේ වැදිලා මිනිස්සු මැරිලා තියෙනවා ආකාශමිකව බුලට් එකක් මෙහෙම නිර්මාණය වෙලා ඒ බුලට් එක ඉතා වේගෙන් ඇවිල්ලා පපුව පසාරු කරගෙන ගිහිල්ලා මිනිහෙක් මැරලා තියෙනවා වෙඩි තියපු තුවක්කුවක් නැහැ තුවක්කුවේ ඉල්ලගෙන හිටපු සොල්දාදුවෙක් හෝ පොලිස් නිලධාරියෙක් නැහැ එකී වෙඩි තැබීමට අනදුන්න එකෙක් නැහැ මේක පිටිපස්සේ තිබ්බ ආඥාමය ක්‍රියාමාර්ගයක් නැහැ ඝාතකයෙක් නැහැ ඝාතනයට අනුබල දුන්න එකෙක් නැහැ ඝාතනය සිද්ධ වුණේ කොහොමද කියලා එකෙක් නැහැ හැබැයි මිනිහෙක් මැරලා තියෙනවා ලෝක ඉතිහාසයේ ඕන තරම් වූ තියෙනවා සාක්ෂි නැති මරණ එකක් සාක්ෂි නැති මරණ තියෙනවා සහ මැරිච්ච විදිහ දන්නේ නැති මරණ තියෙනවා අනිත් පැත්තෙන් ගත්තම මැරිච්ච විදිහ දන්නවා මරපු එකෙක් නැති ඒවා තියෙනවා දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මැරිච්ච මිනිස්සු ඉන්නවා මැරිච්ච විදිහක් තියෙනවා මරපු යවුන් ඉන්නවා මේ දෙක එකට ගැට ගහගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ ගැට ගහගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි ගැට ගහන්න නැති ප්‍රශ්නයක් තියෙන්නේ දැන් බොරුවට නිදාගෙන ඉන්නකොට ඇහැරවන්න බෑනේ ඇත්තට නිදාගෙන ඉන්නකොට කිව්වොත් නෑ පක් ගැස්සිලා මොකක් මොකද මේ එලි වෙලා මමත් නිකන් තට්ටුවක් දාලා මේ එලි වෙලා එතන එලාම් එක වදිනවා එලි වෙලා ඇහැරෙන හැබැයි බොරුවට නිදාගෙන ඉන්නකොට අම්මට උඩු නිකන් ගේ වටේ පෙරහරක් කරලා ආටි මල්ටි බැරල් රොකට් ලොන්චර් ගහලා නිකන් හෙන නාඩගමක් නැටුවත් අරු නෙමේ හැරෙන්නේ ඇයි ඒ උන් නිදි නෑ හොරට නිදාගෙන ඉන්න කා ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලකින් හෝ සරල මැදිහත් වීම ක්‍රියාමාර්ගයක් මගින් ඌ ඇහැරවන්න පුළුවන් ඇත්තට නිදාගෙන ඉන්නවා නම් බොරුවට නිදාගෙන ඉන්න කා හොමු නෙමේ උත්සගෙන ගිහලා මහා මූදර දැම්මත් ඌ හැරෙන්නේ එතකොට දැන් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ස්වභාවික මාවතක යනවා නම් සාධාරණ හා යුක්ති සහගත මාර්ගයක යනවා නම් යුක්තිය පසඳලීම කියන එක එතකොට වලක් තිබ්බොත් වලට වැටෙනවා ගොඩල්ලක් තිබ්බොත් ගොඩල්ල උඩින් යනවා එහෙම යනවා ඒ කියන්නේ මේක මෙහෙම 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 ගිහින් ඒ අවසාන ගමනාන්තය දක්වා යනවා හැබැයි මේ මොකක්ද තියෙන්නේ මේ තියෙන්නේ මේක මැද්දේ හයිවේ එකක් හදලා තියෙනවා මිනිසුන්ට බල අම්මට අහුඩු හෙන්න යුක්තිකරුක පාරක් හරි මැදින් තඩි කාණුවක් කපලා තියෙනවා ඇවිල්ලා වාහන ඔක්කොම ටික අර කාණුව ගාව හිර වෙනවා ඇයි එතන ඉහට යන්න බෑ එතකොට දැන් මේ තියෙන ප්‍රශ්නේ මේ යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය මේ රතපස්වල සිද්ධියේදී වගේම අනික් හුඟක් ඒ වගේදී ඉස්සරහට යන්න මරු පාරක් හදලා ඒ පාරේ යනවා වෙනුවට මැද්ද කාණු කපනවා මැද්ද විවිධ බාධා කිරීම මේ ගොඩයි ඒ ගොඩයි යා කරලා පාලම හදන්න වගකීම තිබෙන ආයතන හෝ බලධාරීන් ඒ වගේ කිමිෂ්ඨ කරන්නේ නැහැ අවසානයේදී මිනිසු යුක්තිය පතාගෙන යන උන් අර කාණු වලට වැටලා මැරිලා යනවා එහෙම නැත්නම් උංගර පාලම ගාවට ගිහිල්ලා නතර වෙනවා. එතනින් එහාට යාගන්න විදිහක් නෑ. ඉතාම සීමිත මිනිස්සු එතනින් පස්සේ මහා වෙහෙසක් දරලා පාරුවක් හදාගෙන එහෙම කරගෙන එතනින් එහාට ඉතර වෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් සාමාන්‍ය ස්වභාවික මිනිහෙක් මෙහෙම යනවා. පාලම දකිනවා. පාලමක් නෑ. යාගන්න විදිහක් නෑ. එතනින් නතර වෙනවා. එතකොට රතුපස්වල මං හිතන්නේ එහෙම නිකන් එහෙම සරලව නිකන් ගිහිල්ලා මෙහෙම නවත්තලා ආ පාලමක් නෑ නේ. එහෙනම් අපි නතර වෙමු එතන. අපි ආපහු යන් වගේ එකක් වෙයි කියලා. නමුත් ඒක බරපතල ප්‍රශ්නයක්. මේ දැන් ඉතා බරපතල සිද්ධි. ඉතා කුඩා සිද්ධි වලදී ලංකාවේ හැසිරීම. ලොකුද කුඩාද කියලා එකක් නැහැ. ලංකාවේ පුද්ගලයා කවුද? යුක්තිය පතාගෙන ඉන්නේ කවුද? එකෙන් චෝදනා ලබන්නේ කවුද? චුද්ධිතයා කවුද? චෝදකයා කවුද වගේ කාරණා මත තමයි ලංකාවේ ඇත්තටම හුඟක් ඉවා තීරණය වෙන්නේ. එකයි මේ 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 නීතිය ක්‍රියාත්මක කිරීම යුක්තිය පසඳලීම නීතියට අනුකූලව නීතිය මගින් නියම කර ඇති පරිදි සිද්ධ විය යුතුයි කියන යෝජනාව අපි ඉතිහාස පුරාම කියවන සා ඒ වෙනුවෙන් දවන්ත පිරිස සටන් කර තිබෙන්නේ ජීවිතෙන් පවා වන්දි ගෙවමින් ඇටලේමස් නහර වලින් වන්දි ගෙවමින් මිනිසු මේ දීර්ඝ සටනේ නිරත වෙන්නේ අපේ වගේ රටවල් වල දැන් අර කවුද අර මිස්කුඩු ගහපු එක උගත් මෝඩේ
ගම්පා ප්‍රසන්න වන වීරම් එකන ගැන ගම්පා ජනතාවට හොඳ වැඩි එක පාරක් දෙපාරක් තුම් පාරන ලංකාවේ අප්සට්ම පොරවල් පාර්ලිමේන්තු යන්න කොහෙන් දැහුවම එක ගම්පහ වගේ එකක් සමාජගත වෙලා තියෙනවානි මගේ අනික් අනික් පැලැත්වල මට ඔබ්බඩුද අපේ දිස්ත්‍රික්කේ ලයිස්තුව ගියොත්තෙම ගම්පහ හොඳයිද මන්ද ටිකක් කියලා හිතනවා හරි එක ඒක මොනම දිස්ත්‍රික්කයකට අදාළවත් එකයි නිකන් කුරුණෑගල ලයිස්තුව බලපුවම උඩින්ම මහින්ද රාජපක්ෂ ඊට පස්සේ ජෝනියා ඊට පස්සේ කවුද මලව ලයිස්තුව හිටියේ අනිත් පැත්තෙන් ගත්තම ලයිස්තු දෙකම ගත්තම ලොකු වෙනසක් නැහැ කෑගල්ලට ගිහින් බලන්න ඒ කියන්නේ කෑගල්ලට ඔබ්බටද එතනින් එහා පැත්ත එතනින් උඩට පොඩ්ඩක් නැගලා බලන්න මේ මහනුවරට ඒක මරුද නැත්නම් ඒ පැත්තේ නුවර එළියට ටොබ්බටද මාතලේ ටොබ්බටද අනුරාධපුරේ ලයිස්තුව මතක් කරගන්න ටොබ්බටද පොළොන්නරුවේ ඒක ටොබ්බටු ලයිස්තුවක් ඊට පස්සේ එතනින් උඩට පැනනම වන්නිය මේ වන්නි දිස්ත්‍රික්කය කියන එක වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය මරුද මං එන ආසාවෙන් ෆලෝ කරන මේ TikTok ටිකක් තියෙනවා ඔය කාගේද මේ වියලේන්ද්‍රන්ගේ TikTok එක. ඒක වියලේන්ද්‍රන් කොහෙද වැටිනේ? දතුගුණමලේද? කොහේ වියලේන්ද්‍රන්ගේ එක. ඊට පස්සේ කාදර් කාදර් මස්තාන්ගේ එක. සහ තව කවුද? ආ ඒක. ඒක මරු. සම් තමයි මම මුක මේ TikTok ෆලෝ කරලා දෙනවා ඔක. ලංකාවේ දේශපාලනේ මොකද්ද කියන එක හරියට තේරුම් ගන්න. ඒ වගේ TikTok ෆලෝ කරන එක මරු. ඒ කියන්නේ ඒ වීඩියෝස් කොහොමද ඒගොල්ලෝ දාන්නේ? මොකද ඒගොල්ලන්ගේ ෆලෝවර්ස්ලාට ඒගොල්ලන්ගේ බලන අයටනේ ඒක දාන්නේ. ෆලෝ කරලා තියාගන්න ඔය කාදුර්ගේ නම් කාදුර්ගේ මේකක් තියෙනවා මං දන්නේ වියලේන්ද්‍රන්ගේ එකක් තියෙනවා. ආ අනිත් එක මේ කවුද මේ අපි අර උපාසක මහත්තයා නැගිනහිර මේ ශිවනේෂ් ත්‍රි චන්ද්‍රකාන්තන්ගේ එක. ඒකත් ඔබඩු. පිල්ලයන්ගේ පිල්ලියන් කියන්නේ බය මේ කියන්නේ පිල්ලියන් කියන්නේ පොඩි කාලේ ඒ අර සෙල්ලම් කරනකොට ගමේ දාපු නමනේ මොනවා සෙල්ලම් කරනකොටද අපි පොඩි කාලේ හැම තුක්ක් වෙම රන් ඩෝන් ඩෝන් ගාලා සෙල්ලම් කරලා තියෙනවනේ ඉතින් පිල්ලියන් පොඩි කාලේ ඩෝන් ඩෝන් ගාලා සෙල්ලම් කරලා ඒ සෙල්ලමේදී පිල්ලියන්ට දාපු නම ඒත් පිල්ලියන්ලා කියන්නේ මේ අපරාධකාරයෝ එහෙම නෙමෙයි හොඳයි නිකන් මේ අහ කැනලට දාගන්න ඕනේ නැහනේ පිල්ලියන්ලා ගංගවල පොඩි කාලේ පොඩි කොල්ලෝ හැටියට අපිත් ඔය අහකන්ද කියලා පොඩි මේක පිට්ටනියක් තිබ්බා ඒක ගාව වෙලේ අපි එල්ල ගහලා තියෙනවා ක්‍රිකට් ගහලා තියෙනවා ඊට පස්සේ අර මොනවද පිට්ටු ගහලා තියෙනවා එහෙම ඒ වගේ ඒ අතරේ නිකන් හිම සෙට් වුණාම නිකන් ගස්වල කෝටු හදාගෙන මේ වෙඩි තියාගෙන තියෙනවා නිකන් දෙපැත්තට බෙදිලා ඒ වගේ පිල්ලෑන්ලත් පිල්ලෑන්ලාගේ කුඩා කාලයේදී එහෙම සෙල්ලම් කරනකොට ඉතින් ඒ පැත්ත යුද්ධ එහෙමත් තිබ්බ පැත්තක් නිසා ඒ ආభాෂත් එක්කනේ එහෙම ඉන්නේ කියන්නේ සෙල්ලම් වුණත් මිනිස්සු තෝරගන්නේ එහෙමනේ නිකන් ටයර් දක්කනවා වගේ ඒවා කරනවා ඉතින් ඒ කාලේ ඒ සෙල්ලමට වෙඩි තියා ගන්නකොට ශිවනේෂ් තුරේ චන්ද්‍රකාන්තන් දරුවාට දාපු නම තමයි පිල්ලයන් කියලා කියන්නේ පොඩි කාලේ තමයි. එහෙම නම් තියෙනවා. දැන් චොකාමල්ලි. චොකාමල්ලි පොඩි කාලේ චොක්ලට් වැඩිපුර කාපු හින්දා එයාට චොකාමල්ලි කියලා තියෙනවා. ඊට පස්සේ තව කවුද එහෙම ඉන්නේ? නේද? මේ කාටම එහෙම තියෙනවා. එහෙමනම් මේ ඔය වගේ නම් තමයි ප්‍රකටන. එතකොට මේ පිල්ලයන්ගේ TikTok එකත් මරු. කියන්න අපි කියමු. මේ ඒක දැන් ප්‍රසන්න රණවීර මිනිස්කුඩු ප්‍රසන්නගේ මේ ඔය සිද්ධිය එයාපෝට් එකේ සිද්ධ වෙච්ච එක මතක හිරු එක මුලින් අහලා තියෙනවා මේ ප්‍රසන්නගෙන් මොකක් කරි ගෝරියක් දාගත්ත නෑ විශ්වද මං කිය ගෝරි දාගන්න මිනිහෙක් ඇයි වැරදිලා මුලින් දෙනවා හැම වොයිස් කට් එකක් හොඳේ හිරු මුසකේ මුල තියෙනවා නෑ එහෙම කිසිම සිද්ධියක් වුණේ නෑ මන් දන්නේ නෑ මම මගේ බිරිඳ මේ දාලා උම්ම එකක් දීලා මම ගෙදර ඇවිල්ලා බුදියාගත්ත මල්ලි විශ්වද මල්ලි මම CCTV යම් යම් සිද්ධියක් වුණා තමයි මම පැත්තකට අරන් ගිහිල්ලා කනට ගැහුවා. ඒ කියන්නේ දැන් ඒකේ ප්‍රසන්න බර කරලා කියනවා මම පැත්තකට අරන් ගිහිල්ලා තමයි කනට ගැහුවේ කියන එක. ඒ ඇයි? ඒක නිකන් එයාට අපහාසයක් නොවෙන්න තමයි මං දඬුවම් කරේ වගේ එකක් නේ කියන්නේ දැන්. මහ ප්‍රසිද්ධ සභාවක් ඉස්සරහා මම කනට ගැහුවා. මම ඉපුඩි චණ්ඩික මුකුත් එනවා එකක්. මම එහෙම චණ්ඩියෙක් නෙමෙයි මල්ලි මං එයාගේ වරදක් දුටුවා වරදක් දුටුවාම ප්‍රසිද්ධ සභාවකේ වරද පෑදිලි කර දෙන එක එයා වැඩ කරන තැන නියාගේ ආත්ම ගෞරවයට හොඳ නෑ මේ වගේ කතාවක් කියන්නේ ඒ නිසා පොඩි පතට්ටුවද මල්ලි ඒක පැත්තකට පොඩ්ඩක් ඔයා මේ මෙතන පොඩ්ඩක් මේ හැසිරෙන විදිය හරි නෑ දැන් අපි ඔය මහුල් ගෙවල් වලට එහෙම ගියාම නිකන් එන චොරයක් දාගන්නවා නිකන් සෙට් වෙන තැන හෙට් වෙන්නේ නැති තැනක නිකන් එහෙම දඟලනවා නම් අපිත් එක්ක ගිය එකේ පරිකට කංගිල මේ බෝරුවෙක් වගේ හැසිරෙන්න එපා බම් මේ මෙතන මිනිස්සු බලන් ඉන්න බලපන් කියන කතාන්තර පොඩ්ඩක් ටපන් ගොඩිය වැඩගත් මිනිහෙක් වගේ මේ අනික් අනික් ආපු උන්ටත් එක ගලපෙන
එහෙම කියලා කියලා තට්ටුවක් දාගෙන ගියා අරන් ගියා ඊට පස්සේ ඌ හැදෙනව නම් හැදුන නැත්නම් නෑ මේ නිකන් අපිත් එක්කනේ මේ වගේ ආවේ කියලා අතහැරලා දාලා නිකන් ඉඳ වෙනවනේ මේ මේ මේකත් එහෙම සීන් එකක් හරි මලි පොඩ එන්නු පැත්තකට යන්න කියලා චක් ගල ගහනවා අරුට කනට මේ දැන් ටිරානලස් අර අර කොල්ලෙක් කර කෑ ගහපු වෙලාවේ එයා පුට් එකේ මොකද්ද කිව්වේ එහෙම මේ රස්ති අධිකාරියෝ වගේ හැසිරෙන්න බෑගුවන් තොටකොළ වලට කිව්වා දැන් ප්‍රසන්න හිරගේ ආරක්ෂකයෝ ඇතුල් වෙන්න උත්සාහ කරවලු මේ ආයුධත් අරගෙන ගුවන් තොටුපළට. දැන් කවුද ආරක්ෂකයෝ? ඒක කැලණියේ ඉන්න මේ පසික්කාඩු චරිත නෙවෙනේ MSD එකට අරගෙන ඉන්නේ. එතකොට MSD එකේ ඉන්නේ කවුද? MSD කියන පොලිස්කාරය හොඳයි. දැන් මේ ඇතුල් විය නොහැකි ගුවන් තොටුපළකට ආයුධ සන්නද්ධව බලහත්කාරයෙන් තමන්ගේ ප්‍රභූවරයා සමග ප්‍රභූවරයා කියන්නේ උන්ට කියන නම හොඳයි නැත්නම් ඊට පස්සේ නියම් ප්‍රභූ කියලා જાතියක් නැහැ කියලා වෙන වෙන සංවාදයක් ඇදෙනවා. ඒතොර මේ ඩියුටියට දාලා විවාහ කරන්නේ ඒගොල්ලන්ට කියන්නේ ප්‍රභූවරු කියලා. ප්‍රභූවරයා සමග යන්න උත්සාහ කරලා තියෙන්නේ පොලිස්කාරයෝ. මංගර පැත්තකට ගහන දන ගසලා කනට ගහන්න ඕනේ උන්ට. යකෝ රටේ පොලිස්කාරයෝ වෙලා රටේ නීතිය තොපි දන්නේ නැත්ද කියලා. මෙහෙමයි සමහර ඒවා තියෙනවා අර අර ගිරව් දෙන්නගේ කතාව වගේනේ. දැන් සමහර මැති ඇමතිවරු ඇත්තම වැදගත් මිනිස්සු හොඳේ. එහෙම නම් ඒන පොලිස් නිලධාරීන් උනත් එක්කෝ වැදගත් මිනිස්සු වෙනවා. එහෙම නැත්නම් ඒ ආපුවාම උනුත් හරි වැදගත්. ඒ කියන්නේ නිකන් හරි ආසයි, හරි ප්‍රියයි ඒ ආරක්ෂක නිලධාරීන්. සමහර අය අපිටම හම්බෙලා තිනු කලාතුර කිනු මුංගක් කලාට හම්බෙනවා ඇත්තම. ඒ MSD එකක් මෙහෙම පෝලිං ගස්සලා බැලුවම එහෙම නැත්නම් හැසිරෙන විදිය හරි මේ දැක්කම උන ආරෝග්‍ය සිකියුරිටි එකේ වෙන්නද කිව්වම අදාළ VIP ආවම උපස්සෙන් යනවා. හරි. يعني අපේ අපි අනුමාන කරපු එක හරි. හරි. සමහර උන් ඉන්නවා නිකන් එහෙම ඉඳලා. උන් මම හිතන්නේ ආරෝග්‍ය සිකියුරිටි එක වෙන්න ඇති. ඔව් හරිනේ. අදාළ කවහල යනකොට උන් දෙන්න පස්සෙන් යනවා. එහෙම දැන්. එතකොට VIP ගේ හැටියට ප්‍රභූවරයාගේ හැටියට MSD එහෙමත් හැඩ ගහනවා. හොඳේ. මේ දැන් කෝ ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගත්තා. ප්‍රසන්න රණවීරගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. ජාත් මෙහෙමයි අර ජාත්‍යන්තර ගුවන් තොටුපළ වල අර කොල්ලෙක් කෑ ගැහිම සම්බන්ධ කතාවක් අර එකක් කියන්නේ. නිකන් හරියමං ඉන්ටර්නැෂනල් එයාපෝට් එක නිකන් හරියමං කියලා කියන්නේ ලෝකේ පළවෙනි පහේ විතර තියෙන එකක දවසකට ප්ලේන් 1000ක් විතර ඔපරේට් කරන තැනක සාමාන්‍යයෙන් පැසෙන්ජර්ස්ලා ලක්ෂ 2ක් 2000ක් විතර දවසකට උවමාරු වෙන තැනක ඔය විශේෂයෙන්ම රයිවල්ස් වල ඕ ඩිපාචර්ස් වල තියෙන තමයි ඇවිල්ලා නිකන් බලන් ඉන්නකො නිකන් එන තියාගෙන පැත්තකට ලයින් එකට මෙහෙම කරලා ඔහොම සිද්ධි කීයක් වෙනවද කියලා දවසකට මිනිස්සු අන්තිම මොහොතේ එනවා බෝඩින් පාස් එකක් නැහැ ආයෙ ඵලයන් කියනවා ආයෙ යනවා ආයෙ එනවා ඊට පස්සේ ධාර පෝලිං ඒ පෝලිං වල ඉන්නවා කවුරු හරි එකෙක් මේ රට සමහරවම් රට යන්න දෙනවා පාස්පෝට් එකක් නැහැ ඒ ගුවන් ගමන් බලපත්‍රයක් නැහැ අයිඩෙන්ටිටියක් නැහැ ඉතින් උන් අර තැන් වල වාත වෙනවා ඊට පස්සේ ඇවිල්ලි ඉවර වෙලා එතෙන්ට ඇවිල්ලා තමයි අර මළු වස්සේ දාගෙන ඇවිල්ලා පාස්පෝට් හොයන්නේ බෝඩින් පාස් හොයන්නේ එහෙම නැත්නම් රිසර්වේෂන් හොයන්නේ ඉතින් අර පිටිපස්සේ ළමයි බමයි කරගහගෙන ඉතින් වට බෙදුවත් ඒවා වෙන වෙනම විවිධ ඒවා තියෙනවා එහෙම නටනවා ඉතින් පිටිපස්සේ කවුරු හරි එකෙක් කෑ ගහන්න පටන් ගත්තම අම්මට සිරි ඉතින් ඔක්කොම උන් කෑ ගහන්න පටන් ගන්නවා ඒවා එන සිම්පල් දේවල් ඊට පස්සේ ටිකක් වෙලා ගියාම ඉතින් එහෙම එහෙම බැලන්ස් එකක් ගහපුවා මේ මිනිස්සු එහෙම ෂේප් වෙනවා ඒ සිද්ධි හුඟක් වෙන ඒ වගේ ඉතා එක සිද්ධියක් හැටියට නොසලකා හරින්න පුළුවන් තරම් සිද්ධියක් ඒක නමුත් මම කියන්නේ නිකන් කවුරු වුණත් එහෙම දැන් මොකද්ද ජෝන් එෆ් කෙනඩි එකේ එහෙම හින්දා කටුන නායකත් එහෙම වුණාට කමන්නේ නැහැ හීත්‍රු එකෙත් එහෙමනම් මේ කොළඹත් එහෙම කමන්නේ නැහැ නිකන් චාල්ස් ඩි ගෝල් පැරිස් ඒකෙත් එහෙමනම් මේකේ වුණාට කමක් නැහැ හරි සියෝල් එකෙත් එහෙමනම් චැංගි එකෙත් එහෙමනම් ඒ නිසා කොළඹ මම කියන්නේ වැරදි නම් අප්සෙට් ලෝකේ කොහෙ වුණත් ඒ නොවිය යුත්තක් වුණා නම් ඒක අප්සෙට් නමුත් දැන් ඒ වගේම හැබැයි නිකන් ලෝකේ අනික් එයාපෝට් වල නිකන් මන්ත්‍රීලා එහෙම ඇවිල්ලි ඉවර වෙලා ඒ කාර්ය මණ්ඩල වලට කනට ගහලා යන ඒවා වගේ අම්මට උඩු නිකන් ආරියමන් රටක ගැහුවා නම් එහෙම කියන්නේ පවුදාට එයාපෝට් එක වැඩ නැහැ. මේ මිනිහාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනකල් සාම වැඩ නොකරන දෙයක් උන් නැහැ මේ ගැහුවා නම් ඉතින් පැයක්මාරක් ඇතුලේ ඒ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට දැන් මේක සාමාන්‍ය මිනිහෙක් තැටිගැන්මක් නිසා හෝ කම්පාවක් නිසා හෝ එහෙම නැත්නම් අසහනයක් නිසා කෑ ගැහුවම ඒවට වෙනම නීතියක්. මේ වගේ වට අනුමත කළ හැකි සාධාරණීකරණය කළ හැකි සමාව දිය හැකි වරදි ගණයට ඒවා වැටෙන්නේ. හරි. ඒ කියන්නේ රට වෙනස් කරනවා නම් කවුරු හරි එකෙක් හරි වෙනස් කළ යුත්තේ
මේ අර අපි නිතර කීප එකක් තමයි කියන්නේ මිනිසුන්ට අභිමානවත් ජීවිතයක් කියන එක. ඒක ම ඒක ජනාධිපතිරත් අභිමානවත් ජීවිතයක් තියෙන්න ඕනේ රට ඇතුලේ. අගමැතිරත් තියෙන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් තියෙන්න ඕනේ. පෝටර් කෙනෙකුටත් තියෙන්න ඕනේ. නාටාමි කෙනෙකුටත් තියෙන්න ඕනේ. හරි. ඉතාම පහළම රැකියාවන් කියන කැටගරි අදාළ රැකියාවන් වලට වෙන කම්කරුවන් හෝ සුළු සේවකීන් කියන කැටගරි වලට වැටෙන මිනිස්සුන්ට ඒ ගෞරවය තියෙන්න ඕනේ. විරකියාවෙන් පෙළෙන මිනිහටත් ආබාධිතයටත් මේ හැමෝටම තමන්ට හිමි ගෞරවනීය ජීවිතය හිමි වෙන්න ඕනේ. ඒක කරන්න මේ වගේ තක්කඩි දේශපාලඥයොත් එක්ක තක්කඩි පාලකයොත් එක්ක කරන්න බෑ. දැන් කෝ පොලිසිය ක්‍රියාත්මක වුණා කෝ දැන් අපොට් පොලිසිය ගොඩ විමර්ශනයක් කරනවා මේ නිකන් ওই විමර්ශන කරලා ඉවරනම අර කොමුතුරු තෙල් හත්පත් වෙයි තවත් ටිකකුයි කතාවට එනවා. මේ සජිත් ගියම්රගේ විවාදේ වගේ වෙනවා. ඒ කියන්නේ දැන් මොකද වෙන්නේ? ආයක වෙනවා. මේ අර්ක චුට්ටක් අඩුයි මේක චුට්ටක් අඩුයි හත්පත්ටම හොයාගත්තාට පස්සේ චුට්ටක් ඒ චුට්ට කියන එකට හරි අර්ථකථනයක් නැහැ. හරි අර්ථ නිරූපණයක් නැති නිසා ඒ චුට්ට හොයමින් හුඟාකල් ගත කරන්න පුළුවන්. හරි. channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා අපි තා ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ patreon සමූහයේ සමාජිකයෙක් හැටියට එකතු වෙන්න කැමති නම් එන්න අපේ patreon සමූහයකට අපේ whatsapp channel එක follow කරන්න අපේ telegram එක follow කරන්න tiktok එක follow කරලා තියාගන්න. ගිහින් එන්න අපි ආය දවසක හම්බෙමු.